මම ධම්මික ජයකොඩි. මම දැනට වෙල්ලා වගාව තමයි සිදු කරගෙන යන්නේ. මහනුවර වෙල්ලා වගාකරුවන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී හැටියට දැනට කටයුතු කරනවා. මම දැනට වෙල්ලා වැල් 800ක් පමණ වගා කරලා තියෙනවා. අවුරුදු දෙකහමාරක වැල්, අවුරුදු දෙකක් දෙකහමාරක් වෙන වැල් තියෙනවා 250ක් විතර. ඊට අමතරව මෙතන මේ මාස 6ක පමණ වැල්, මෙතන තියෙන වැල් 450ක් විතර. දැන් මේ කටයුතු තමයි සිදු කරගෙන යන්නේ. ඊට අමතරව තව වැල් 400ක් විතර වවන් මම දැන් සූදානම් කරලා තියෙනවා. මම ඔබට ඒකම පෙන්වන්න. මේ වෙල්ල වගා තුල මම කෙසල් පැල 200ක් විතර මම සීටවලා තියෙනවා. ඒ අතරේ ඉඟුරු, මේ ඉඟුරු දාලා තියෙන ආකාරයේ මේ කෙසල් දැනට කෙසල් වල පළ දාන්න ඉලාගෙන යන්නේ. කෙසෙල් ගස් ලබු ගෙදරට අවශ්‍ය ආහාර පානත් මම මේ තුළ වවලා තිනවා. මේ සියලු දේ කාබනිකයි. ඔබට පේනවා ඇති මේ පාත්‍ය ආකාරයට තමයි මේ පගව සිදු කරලා තියෙන්නේ. මගේ අලුත් වැල් 400 මම දැන් ඔබට පෙන්වන්නම්. වගා කටයුතු සිදු කරගෙන යන ආකාරය. අපි මේ පේලි අතර පොල්ලිලි අලලා තියෙන්නේ. දැන් මේ තුල මම පොල්ලිලි අතුරන හැටි ඔබට මම පෙන්වන්නම්. දැන් මේ පොල්ලිලි අපි මේ ආකාරයට මෙන්න මෙලස අතුරනවා. මොකද වැනිලා වගාව ඕකිඩ් කුලයටයි ශාකයක් හින්දා අපි නිතරම පස් සම්බන්ධ කරගන්නේ. විශේෂයෙන් හුඟ දෙනෙක් එක කරනවා පස් සම්බන්ධ කරගන්නවා. නමුත් මම එහෙම පස් සම්බන්ධ කරගන්නේ මේක පොල්ලෙලි ලී දඬු තමයි මම යොදාගන්නේ. ඊට අමතරව දැන් මේ නිසා මම මේ පොල්ලෙලි අතුරනවා. මේ ආකාරයට පොල්ලෙලි අතුරලා මම ඊළඟට මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ තැඹිලි. තැඹිලි කපලා ඉතුරු වෙන කෑලි මේවා පළල වේලලා තියෙන්නේ. මම මේවා මෙන්න මේ ආකාරයේ මේ හිඩැස් අතරට දානවා. ඔන්නුම මේවා කොඳ කොම්පෝස්ට් කවුරුත් හිතන්නේ මේවා මේ ආකාරයෙන් සිතු කරන්න පුළුවන් කියලා. ඒක ආකාරයට අතුරුන් ලද පාති මන් දැන් ඔබට පෙන්වන්නම්. මේ තියෙන්නේ ආකාරයට අතුරුන් ලද පාති. දැන් මේ පාති වලට පොල් එලි දාලා ඒ අතර මේ තැඹිලි කොම්බ කැලි දාලා තියෙන්නේ. මේ ඉලස අතුරුන් ලද පාති ඔබට පේනවා ඇති. ඊට පස්සේ ඔබ හොඳින් බලන්න මේ කෙසෙල් වගාව තුළ තමයි මේ කරලා තියෙන්නේ. මොකද වැනිලා වගාවට විශේෂයෙන් හෙවන අවශ්‍යයි. හෙවන සකසා ගැනීමේ ක්‍රමයක් ලෙස තමයි කෙසෙල් වගාව සිදු කරලා තියෙන්නේ. අපි මෙසේ පොල්ලිලි අතුරුන ලද පාත්‍ය තුල ඔබට පේනවා කියන්නේ ලී රොඩු. මේවා මේ ලී මොල් වලින් ගේන ලී රොඩු. ලී මොල් අස්සන් කොට විශේෂයෙන් කොම්පෝස්ට් එකට දාගන්න පුළුවන්. මේසේ ලී රොඩු කෙනත් පාත්‍ය තුලට දමන ආකාරය.
දැන් අපි පොල් ලිලියන් ලද පාත්ති වලට මැද ස්තරයට මෙසේ අර ලී මෝල් වලින් ගෙන ලද ලී පොතු කුඩු සහ දිරාගී කොටස් මේක විශේෂයෙන් හොඳ කොම්පෝස්ට් මාධ්‍යයක් අපි මෙසේ අතුරු නොමන මේසේ අතුරුලා තියෙන පාත්ති මේ පාත්ති වලට කොම්පෝස්ට් දාන ආකාරය ඔබට පේනවා ඇති ඊට පස්සෙ මේ හොඳට තුනී කරනවා තුනී තට්ටුවක් ලෙස සිටින ඝන කමටත් දැන් ඔබට පේනවා ඒක මෙන්න මේ ආකාරයට සිය අතුරුලද පාත් තමයි මේ අපි දැන් ඊට සතියකට විතර පස්සේ මේ තුල තමයි අපි වැනිලා දඬුව සිටුවම් ලබන්නේ මොකද මෙම කොම්පෝස්ට් මාධ්‍යයේ වැනිලා දඬුවක් සිටීම තුලින් ඊට අවශ්‍ය පාර්ශ්වසාධක එම ඵලයට ලැබෙනවා මොකද වැනිලා කියන්නේ ඕකිඩ් කුලයේ ශාකයක් හින්දා මම ඔබට පෙන්වන්නම් මෙසේ අතුරුලද පාත් තුල වැනිලා සිටව ඇති ආකාරය පුවපල 250 කට හිතොල තියෙනවා කෙසල් පැල 300ක් විතර තියෙනවා මේ තමයි හිම මාධ්‍ය තුල තිබුණ ලද වැනිලා වැල් මේ මාස 6ක් විතර පමණ වැනිලා වැල් ඔබට පේන ඇති හොඳින් වැවිලා තියෙනවා මේ එසේ සිටුන ලද මාධ්‍ය වෙල්ලවෙල් වැඩි ඇති ආකාරය දැන් අපි මේ ලඩප්පා අඩි 4 කප්පාදු කරලා තියෙනවා මේ ආකාරයෙන් තමයි වාංජ්‍ය වශයෙන් වෙල්ලව වගාව සිදු කිරීමේදී අනුගමනය කොට මාසිතන ආකාරයට නිසි ක්‍රියාමාර්ග මේ තුලින් වෙල්ලවෙලට ිතා මනා පෝෂණයක් ආරක්ෂාවක් වගේම හදිසි දේශුනුගේ තත්ත්වයේදී වියලි කාලිකුණියේ කිසිත් වෙලා ආරක්ෂා කරගන්න මේ මාධ්‍යත් සිටීම තුලින් වගා හානි අවම කර ගැනීමවත් ඉතා උපකාරී වෙනවා හරි ඔබටත් බොහොම ස්තුතියි මේ ආකාරයට මෙල්ල වගාව සිදු කිරීම වංගිය වශයෙන් මෙල්ල වගාව සිදු කිරීම වාණිජ වශයෙන් සිදු කරන එක්කෙනෙකුට ඉතා උපකාරී වෙනවා බොහොම ස්තුතියි